ಆಚರಣಕ್ ಆರಂಭೇ මිගොන මෙම අවස්ථාවේ අපි ඔබට ඇරයුම් කරනවා නගරවාසී ඔබ සැම සියලු දෙනාටම. ඉතින් දකුණු පළාතේත් අපි විශාල වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවනවා. ඉන් ගාල්ල දිස්ත්‍රික්කයේ ගත්තොත් අපි අද ප්‍රධාන වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කයේ ආරම්භ කරන්නේ අද දිනේ මෝටර දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුවත් ගාල්ල දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයත් මේ ආයතන සියල්ලම ඒකාබද්ධ කරගනිමින් අද දින පවත්වන වැඩසටහන වෙන්නේ වායු දූෂණය අවම කිරීම සඳහා. අපි හාමු ලෙස මේ මහා මාර්ගයේ ගමන් කරන රථවාහන වල දුම් පරීක්ෂණය පරීක්ෂාවට ලක් කරනවා. ඒ වගේම ප්‍රජාව දැනුවත් කිරීම කරනවා. ඒ දුම් පරීක්ෂණය අසමත් කරන රියදුරන් ඒ වාහන වලට අදාළ රියදුරන් කොන්දොස්තර මහතුන් ඇතුළු ඒ ප්‍රජාව අපි මෙහි තියෙන පළ විපාක ගැන සහ ඒවා නිවැරදි කරගැනීමෙන් වායු දූෂණය අවම කරගැනීමේ වැදගත්කම පිළිබඳව අද දවස තුළ සියලු දෙනාටම අපි සිහිපත් කරනවා. ඇතර මම මෙතන ඉන්නගෙන බලාගෙන ඉන්නකොට කල්පනා කර අපි භූමි පරිහරණය කරපු විදිය ගාලු දිස්ත්‍රික්කයේ මේ නගරේ භූමි පරිහරණය කරපු ආකාරය තමයි මම බලන්නේ. මම ඔබ සියලු දෙනාම නරඹනවා. එතනින් අපිට තරා ගන්න පුළුවන් ඇතනම අපි කොහොමද දියුණුම මාන සත්ව වර්ගයා විදිහට භූමි පරිහරණය කර තියෙන්නේ කියලා. ඇතනම මේ අපේ භූමිය කියන කියන්න බැහැ මානවයන් විතරක්. මොකද මේක අපි ජීවීන් සත්ව ශාක සියලු දෙනාගේම භූමිය. අපි ප්‍රමුඛ ජීවීන් විදිහට මේ භූමිය අපට අවශ්‍ය විදිහට පරිහරණය කරන්න යොදාගෙන තියෙනවා. අපේ සුව පහසුව පමණක් අරමුණු කරගෙන ඉතින් අපි හෙට දවසේ අපි ජීවත් වෙන්න ඕන, අපේ දරු කල්පනා ජීවත් වෙන්න ඕන. ඒ වගේම තමයි ශාක සහ සත්ව ගණය ගණයක් මේ මහ පොළොවේ ජීවත් වෙන්න ඕන. අද අපි කරන ක්‍රියාවලින් හෙට දවසේ අපි අනාගත මේ පරපුරට කොහොමද මේ භූමිය පරිහරණය කරමින් ජීවත් වෙන්න පුළුවන් කියන එක ගැන අපි අද දවසේ කල්පනා කරනවා. ලෝක පරිසර දිනය නිමිති කොටගෙන ප්‍රයත්න මේ වැඩසටහනෙන් අපි පටන් ගමු කියලා ආරාධනා කරනවා. සියලු දෙනාටම නැවතවරක් හිතන්න අපි කොහොමද අනාගත වරපුරට අපේ මේ භූමිය බාර දෙන්න කියන එක ගැන පරිසර දිනය නිමිති කොටගෙන හැම ප්‍රාදේශීයකම් කාර්යාලයකමත් විවිධ වැඩසටහන් සූදානම් කරලා තියෙනවා. හුද්ගෝපන වැඩසටහන් සහ අනිකුත් පරිසර සංරක්ෂණ වැඩසටහන්. ඉතින් අපි රාජ්‍ය නිලධාරීන් විදියට පරිසර අනපනක් සමග ඉතාමත්ම සබැඳිව කටයුතු කරමින් මේ සියල්ල ආරක්ෂා කරගන්න ප්‍රමුඛ යෙදු පිරිසක් විදියට තමයි මම අදහස් කරන්නේ අපි රාජ්‍ය නිලධාරීන් විදියට. ඵලදායි භූමි පරිහරණයෙන් සුවදායි දරණ. එතන ඵලදායි භූමි පරිහරණය කියන මෙතන අදහස් කරන්නේම දැනට අපි පාවිච්චි කරන ඉඩම් වල ඵලදාව එන්නෙන් අඩු වෙනවා. ඒක මම කෙටියෙන් ඉක්මනට කියන්න වෙනවා මේ කාරණා ටික. දැන් හැම ඉඩමකම ඵලදායිතාවයේ අඩු වෙවි යනවා. අපි දන්න හැම කුසිකාර්මික ඉඩම් වලත් තියෙන ඉඩම් වලත් හැම එකේම ඵලදායිතාවයේ අඩු වෙනවා. ඵලදායිතාවයේ අඩු වෙන හේතුව තමයි පාරිසරික වෙනස්කම්. ඒ සඳහා බලපානවා අපේ මේ තේමාවන් හතක් යටතේ පරිසර දිනයේ සමරනන්නේ හතම. පළවෙනිම දිනේ අපි සමරන්නේ ඵලදායි භූමි පරිහරණය. ඵලදායි ඉඩම් කළමනාකරණය. ඉඩම් හරියාකාරයෙන් කළමනාකරණය වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේ ඵලදායි භූමි පරිහරණය සුවදායි දරණක් හදාගන්න එක ගැටලුවක් වෙලා තියෙනවා. වායුම් පරීක්ෂණය හොඳම ක්‍රමයක්. මෝඩරතු ආරම්භ වන මෙම අපි සූදානම් සංස්කෘතිය
ලෝක පරිසර කේන්ද්‍රකට ගැනීම තුළ ආන විභාගයේදී මනෝවිද්‍යාවේ දැනුවත්